සූත්‍රාන්ත පිටකයෙහි විමාන වස්තු පාළි. ඒ භගවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පීඨ වර්ගය 1.1. අලංකෘත වූ දිවසලු හැඳගත් දිව මලින් බර වූ සැරසුණු සිරුරු ඇති එම්බා දෙව්දුව. තීගේ රුවන්මුවා උදාර වූ පීඨය මනසට බඳු වේගයෙන් රිසිසේයයි. තෝ විදුලිය වැළඳගත් සැඳෑ වලාකුලක් මෙන් බබලව. කවර හේතුයකින් තිට එබඳු පැහැසටහනෙක් වීද? කවර පිනකින් මෙහි තීගේ සුචරිත ඵලය සමුර්ද වේද? මනවඩන යම්කිසි සම්පත්තීහු වෙත්නම් කවර පිනකින් තිට ඒ භෝගයෝ පහළ වෙද්ද? මහත් ආනුභාව ඇති දෙව්දුව, තී පුළුවුස්මි, මිනිස් වූවා කවර පිනෙක් කළෙහිද? කවර පිනකින් මෙබඳු දිලියන පුණ්‍යාර්ධී ඇත්ති වෙහිද? තීගේ සිරුරු පැහැයද සියලු දිගුන් බබුලුවයි. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දු තුටුසිත් ඇත්ති මේ පුණ්‍ය ඵලය යම් කවර කර්මයක් වූගේ දැයි පුළුවුස්නා ලද්දී මෙසේ ප්‍රකාශ කළා. වහන්ස, මිනිස් ලොව මිනිසක් වූ මම් ආගන්තුකව පැමිණි පැවිදි කෙනෙකුන්ට අසුනක් දුනුමු, අභිවාදනයද කළෙමු, අංජලි කර්මද කළමු, ශක්ති පරිදි දන් දුන්මු. ඒ පිණින් මට එබඳු වර්ණ සම්පත් වෙයි. ඒ පිණින් මට මෙහි සම්පත් සමෘද්ධ වෙයි. මනවඩන යම් භෝග කෙනෙක් වෙත්නම් ඒ භෝගයෝ උපදිත්. මහත් ආනුභාව ඇති අතිවරයන් වහන්ස, මම මිනිස්ව ඉපිඳ යම් පිනක් කෙලෙම් නම් එය ඔබට කියමි. ඒ පිණින් මෙසේ දිලියන ආනුභාව ඇතිවීමි. මාගේ වර්ණයද සියලු දිගුන් බබුලුවයි. පළමුවැනි පීඨ විමානයි. 1.2. යහපත් දිවසලු හැඳගත් දිව මලින් බර වූ සැරසුණු සිරුරු ඇති එම්බා දෙව්දුව, තීගේ වෙරළු මිනිමය වූ මේ උදාර වූ පීඨය මනසට බඳු වේගයෙන් රිසිසේයයි. තෝ විදුලිය වැළඳගත් සැඳෑ වලාකුලක් මෙන් බබලව. කවර හේතුයකින් තිට මෙබඳු සිරුරු පැහැයෙක් වීද? කවර පිනකින් තීගේ සුචරිත ඵලය මෙහි සමුර්ධ වේද? මනවඩන යම්කිසි සම්පත්තීහු වෙත්නම් ඒ සම්පත්තීහු කවර පිනකින් තිට පහළ වෙද්ද? මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි, මිනිස් වූවා කවර පිනක් කළෙහිද? තීගේ මේ සිරුරු පැහැයද සියලු දිගුන් බබුලුවයි. කවර පිනකින් මෙබඳු දිලිසෙන පුණ්‍යාර්ධී ඇත්තී වූද? මුගලන් තෙරුන් විසින් පුළුස්නා ලද ඒ දෙව්දූතුමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍ය ඵලය යම් කවර කර්මයක් වූගේ දැයි විචාරණ ලද්දී මෙසේ පැවසූය. වහන්ස, මම පෙර මිනිසුන් අතර මිනිස් දුවක් වූවා එක් ආගන්තුක මහණක් හට ආසනයක් දුනිමි, වැන්දෙමි, ඇඳිලි කළෙමි, ශක්ති පරිදි දන් දුනිමි. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමුර්ධ වෙයි. මනවඩන යම්කිසි සම්පත්තීහු වෙද්ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්. මහත් ආනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම් යම් පිනක් කළෙම්ද එය ඔබට කියමි. එයින් මෙසේ දිලියන පුණ්‍යාර්ධී ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැයද සියලු දිගුන් බබළුවයි. ද්විතීය පීඨ විමානයි. 1.3. යහපත් දිවසලු හැඳගත් දිව මලින් බර වූ සැරසුණු සිරුරු ඇති එම්බා දෙව්දුව, තීගේ රුවන් මුවා මේ උදාර වූ පීඨය මනසට බඳු වේගයෙන් රිසිසේයයි. තෝ විදුලිය වැළඳගත් සැඳෑ වලාකුලක් මෙන් බබලව. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වීද? කවර පිනකින් තීගේ සුචරිත ඵලය මෙහි සමුර්ධ වේද? මනවඩන යම්කිසි සම්පත්තීහු වෙත්නම් ඒ සම්පත්තීහු කවර පිනකින් තිට පහළ වෙද්ද? මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි, මිනිස් වූවා කවර පිනක් කළෙහිද? තීගේ මේ සිරුරු පැහැයද සියලු දිගුන් බබුලුවයි. කවර පිනකින් මෙබඳු දිලියන පුණ්‍යාර්ධී ඇත්තී බවුද? මුගලන් තෙරුන් විසින් පුළුස්නා ලද ඒ දෙව්දූතුමෝ තුටුසිත් ඇත්ති මේ පූර්ණ ඵලය යම් කවර කර්මයක් හුගේ දැයි පුළුස්නා ලද්දී මෙසේ පැවසූය.
වහන්ස, මම පෙර අත්බැවුහි මිනිසුන් අතර මිනිස් දුවක් වූවා යම් පිනකින් මෙසේ දිලියන පුණ්‍යාර්ධි ඇත්තීවෙම්ද මෙය පෙර කල මාගේ ස්වල්ප කුශල කර්මයක් වූ පිළිබඳ විපාකයකි. පහ වූ රාගාදී රජස් ඇති වෙසෙසින් පහන් වූ කෙලෙස් කිලුටෙන් නොකැලඹුණු සිත් ඇති මහනක් වූ දිටිමි. දැක පහන් වූ මම උන්වහන්සේට සියත්තින් පුටුවක් දුනිමි. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වේ. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වේ. මනවඩන යම්කිසි සම්පත්තීහු වෙද්ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කළෙන්ද එය ඔබට කියමි. එයින් මෙසේ දිලියන අනුභාව ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැයද සියලු දිගුන් බබළුවයි. තෘතීය පීඨ විමානයි. 1.4. යහපත් දිවසලු හැඳගත් දිවමලින් බර වූ සැරහුණු සිරුරු ඇති එම්බා දෙව්දුව, තීගේ රුවන් මුවා මේ උදාර වූ පීඨය මනසට බඳු වේගයෙන් රිසිසේයයි. තෝ විදුලිය වැළඳගත් සැඳෑ වලාකුලක් මෙන් බබලව, කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වීද? කවර පිනකින් තීගේ සුචරිත ඵලය මෙහි සමෘද්ධ වේද? මනවඩන යම්කිසි සම්පත්තීහු වෙත්නම් ඒ සම්පත්තීහු කවර පිනකින් තිට පහළ වෙත්ද? මහත් අනුභාව ඇති දෙව්දුව තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කළෙහිද තීගේ මේ සිරුරු පැහැයද සියලු දිගුන් බබළුවයි? කවර පිනකින් මෙබඳු දිලියන පුණ්‍යාර්ධි ඇත්තී වවුද? මුගලන් තෙරුන් විසින් පුළුවස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍ය ඵලය යම් කර්මයක් වූගේ දැයි පුළුවස්නාලද්දී මෙසේ පැවසූය. වහන්ස, මම පෙර අත්බැවුහි මිනිස් ලොව මිනිසුන් අතර මිනිස් දුවක් වූවා යම් පිනකින් මෙසේ දිලියන පුණ්‍යාර්ධි ඇත්තී වෙම්ද මෙය පෙර කල මාගේ ස්වල්ප කුශල කර්මයක් වූ පිළිබඳ විපාකයකි. පහ වූ රාගාදී රජස් ඇති වෙසසින් පහන් වූ කෙලෙස් කිලුටෙන් නොකැලඹුණු සිත් ඇති මහනක් හුදුටිමි. දැක පහන් වූ මම උන්වහන්සේට සියතින් පුටුවක් දුනිමි. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වේ. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වේ. මනවඩන යම්කිසි සම්පත්තීහු වෙද්ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කළෙම්ද එය ඔබට කියමි. එයින් මෙසේ දිලියන පුණ්‍යාර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැයද සියලු දිගුන් බබළුවයි. චතුර්ථ පීඨ විමානයි. 1.5. පියුම් පෙතිවැනි ඇස් ඇති දෙව්දුව, නොයෙක් රුවණින් කළ සන්නාහ ඇති සිත්කළු වූ ශක්තිමත් වූ ශීඝ්‍ර ජව ඇති පියුම් පැහැයෙන් යුක්ත වූ පියුම් උපුල් පැහැදරන්නා වූ පියුම් කෙසුරෙන් ගැවසීගත් සිරිරු ඇති රණින් කළ පියුම් මල්දම් දරන්නා වූ තීගේ මේ උතුම් ඇත්වාහනය අහසෙහි පිට සිටියවුන් නොසැල්මින් යයි. ඒ ඇත්වාහනය පියුම් වලින් ගැවසීගත්තා වූ නන් පැහැති පියුම් පෙත්තෙන් වෙසසින් බබලමින් සිටියා වූ මාර්ගයෙහි මැනවින් පමණින් යුතුව පා තබමින් ගමන් කරයි. යන්නා වූ ඒ ඇත්වාහනය දෙපස කන්කලු නද ඇති රන්මුවා ඝණ්ටාවෝ එල්බෙමින් සැලෙත්. ඔවුන්ගේ නාදය පසඟතුරු නදමින් ඇසේ. ඒ ඇත්වාහනයාගේ කඳෙහි පිවිතුරු සලුපටින් සැරසී සිටි තෙපි මහත් වූ දිව්‍ය කන්‍යා සමූහයා රූපයෙන් ඉක්මවා බබලව, තීගේ මේ පුණ්‍ය විපාකය දානයක් වූගේද නැතහොත් ශීලයක් වූගේද, එසේත් නැතහොත් අංජලි කර්මයක් වූගේදැයි මා විසින් විචාරණ ලද්දී එය කියව. මුගලන් තෙරුන් විසින් පුළුවස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්ති මේ පුණ්‍ය ඵලය යම් කවර කර්මයක් වූගේදැයි පුළුවස්නාලද්දී මෙසේ පැවසූය. සියලු ශ්‍රමණ ගුණයෙන් යුක්ත වූ ධ්‍යාන කරන සුළු වූ සත්පුරුෂ වූ දැහැනෙහි ඇලුණු මහනක් හුදක උන්වහන්සේට වැඩහිඳීම පිණිස මලින් ගැවසුණු අලුත් පිළියතුල අසුනක් දුනිමි. ඒ අසුන
හාත් පසබිම මම අඩක් පමණ පියුම් මල්මාලා තබා සියතින්ම මල්පෙති විසිරවීමි. මා කළ ඒ කුෂණ කර්මයාගේ විපාකය මේය. මෙබඳුය දෙවියන්ගේ සත්කාරය හා ගෞරවය මා කෙරෙහි විය. මම දෙවියන් විසින් පුදන ලද්දී වෙමි. යමෙක් ඒ කාන්තයෙන් මොනවට කෙලෙසුන් කෙරෙන් මිදුනා වූ ශාන්ත කායවාග් මනස් කර්ම ඇති බ්‍රහ්මචාරීන්ට සැඳෑසි තැත්තේ අසුනක් දේ නම් හෙතෙමේ මාමෙන් දිව්‍ය සම්පත් ලබා සතුටු වන්නේය. එබැවින් තමාට හිත කැමැති මහත් පින් ඵල කැමැත්තහු විසින් රහතුන් වහන්සේට අසුන් දිය යුතුවේ. කුංචර් විමානයයි. 1.6. එම්බා දෙව්දුව තෝ රණින් කළ පියසි ඇති නැවකට නැගී සිටින්නෙහි. එසේම දිවකුසුමෙන් ගැවසුරු පකුණට බැස සිටින්නෙහි. අතින් පියුම් නෙලනෙහි. කවර හේතුවකින් තෙට එබඳු සිරුරු පැහැයෙක් වීද? කවර පිනකින් තීගේ සුචරිත ඵලය මෙහි සමුර්ධ වේද? මන වඩන යම්කිසි සම්පත්තියහු වෙද්ද? ඒ සම්පත්තියහු කවර පිනකින් තිට පහළ වෙද්ද? මහත් අනුභාව ඇති දෙව්දුව තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කළහුද? තීගේ මේ සිරුරු පැහැයද සියලු දිගුන් බබුලුවයි. කවර පිනකින් මෙබඳු දිලියන පුණ්‍යාර්ධිය ඇත්තී වවුද? මුගලන් තෙරුන් විසින් පුළුවස්නාලද ඒ දෙව්දූතුමෝ තුටු සිත් ඇත්තී. මේ පුණ්‍ය ඵලය යම් කවර කර්මයක් හුගේ දැයි පුළුවස්නාලද්දී මෙසේ පැවසූය. මම පෙරාත් බැව්හි මිනිස් ලොව මිනිසුන් කෙරෙහි මිනිස් දුවක් වූවා හටගත් පවස් ඇති ක්ලාන්ත වූ භික්ෂූන් දැක වහා නැගී සිට වළඳන්නට පැනිත්තක් දුනිමි. යමෙක් ඒකාන්තයෙන් කලාන්ත වූ හටගත් පවස් ඇත්ත වුනට වහා නැගී සිට පැන්දේද ඔහුට සිහිල් දිය පිරුණු බොහෝ මලින් ගැවසීගත් බොහෝ සුදු පියුම් ඇති නදීහු පහළ වෙති. හැමකල්හිම සිහිල් දිය ගලා බස්නා සිහිල් දිය පිරුණු සුදු වැලි අතුරන ලද ගංගාවෝ ඒ විමන වටකොට සිටිති. පිපුණු මල් ඇති අඹසල් තිලක දඹ ඇසල පලොල් රුක්හුද එහි වෙති. එවැනි පොකුණු ගංගා හා උයන්වලින් යුත් භූමි භාගයන්ගෙන් පැසසිය යුතු බැවින් යුක්ත වූ බෙහෙවින් බබලන ශ්‍රේෂ්ඨ වූ දිව්‍ය විමාන ලබත්. එදා මා විසින් කළ ඒ කර්මයාගේ මෙහි මේ විපාකය වෙයි. කළ පිනැත්තෝ මෙබඳු සම්පත් ලබත්. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමුර්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තිහු වෙද්ද ඒ සම්පත්තිහු මට පහළ වෙත්. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කළෙම්ද එය ඔබට කියමි. එයින් මෙසේ දිලියන පුණ්‍යාර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැයද සියලු දිගුන් බබුලුවයි. ප්‍රථම නාවා විමනයි.